උත්සාහයෙන් ඒ වගේම අභියෝග තුලින් ජීවිතය ජයගත් පුද්ගලයන්ගේ තොරතුරු දැන ගැනීමට ඔබ කැමැත්තෙන් නැති. එවන් පුද්ගලයන්ගේ තොරතුරුත් සමගින් මේ ආරම්භ වන්නේ The Big Boss Show. The Big Boss Show තුලින් අද හමුවන්නේ AMW සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ බ්‍රෙන්ඩන් මොරිස් මහතා. සරල බව, සුහදශීලී බව සහ නිහතමානීත්වය සිය සාර්ථකත්වයේ සැබෑ රහස බව පවසන අප කතානායකයා සිය ඉලක්ක ජය ගැනීම සඳහා නිර්මාණශීලී අදහස් ක්‍රියාවට නැඟූ සුවිශේෂී චරිතයක්. ධනාත්මක ආකල්ප නොපසුබට වීරිය තුළින් සියල්ල ජයගත හැකි බවට විශ්වාස කරන බ්‍රෙන්ඩන් මොරිස් මහතා සමග අරමුණ මෙම පිළිසඳර සැබවින්ම ඔබට නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානයි. ඔබට ජීවිතය තුළ ඉලක්කයක් තිබුණොත් ඒ ඉලක්කය තුළින් අභියෝග ජය ගැනීමට පුළුවන් වෙනවා. ඉලක්කයක් තුළින් ජීවිතය ජයගත් පුද්ගලයෙක් අද අපගේ වැඩසටහනේ කතානායකයා බවට පත්ව තිබෙනවා. AMW සමූහයේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂකවරයා වන්නේ ඔහුයි. ඔහු නමින් බ්‍රෑන්ඩන් මොරිස්. අද අපගේ වැඩසටහනේ කතානායකයා වන්නේ ඔහුයි. අයබෝන් කියලා ඔබතුමා අපගේ වැඩසටහන පිළිගන්නවා. අයබෝන් මනෝජ්. අපි මුලින්ම ඔබතුමාගෙන් දැනගැනීමට කැමති බ්‍රෑන්ඩන් මොරිස් කියන්නේ කවුද? අපි දන්නවා AMW සමූහයේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂකවරයා විදිහට. නමුත් එතනින් එහාට බ්‍රෑන්ඩන් මොරිස් කියන්නේ කවුද? තාමත්ම සරලව හිතන මිනිසුන් අතර ඉන්න මිනිසුන්ගේ සිතුම් පැතුම් හොඳට තේරෙන කෙනෙක්. ඔව්. දැන් ඔබතුමා කුඩා කාලේ කවදා හරි හිතුවද මේ වගේ බහුජාතික සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයා බවට පත් වෙන්නට පුළුවන් වෙයි කියලා? මේ වගේ ඉහළ තනතුරක් දරන්නට පුළුවන් වෙයි කියලා? පාසලන කාලේ වගේ ඔයගේ අදහසක් තිබුණේ නැහැ. පාසලන කොටත් අපි හිතන්නේ කොහොම හරි කරලා විභාග පාස් වෙලා පුළුවන් නම් විශ්වවිද්‍යාල ගිහිල්ලා ඊට පස්සේ තමා ඉලක්ක කරගෙන ඉන්න රැකියාවට ගිහින් ඉන්න එක. හැබැයි ඊට පස්සේ මට කොහොමත් මං ටිකක් තරුණ කාලෙදී බැන්දේ. ඒ අවුරුදු 25-26 වෙනකොට මට තිබුණා යම් කිසි උවමනාවක් සහ අදිෂ්ඨානයක් තිබුණා කවදහරි ඉහළ විශාල සමාගමක නායකත්වය කරා යෑමේ ආසාවක් තිබුණා. අපි දැනගැනීමට කැමති ඔබතුමාගේ කොහොමද පාසල් අවධිය, කොහොමද ඒ කාලේ ගෙවුනේ කියලා දැනගැනීමට. මම පාසල් ගියේ කොළඹ මර්ධාන සාන්ත දෝසප් විද්‍යාලේ. ඉතින් සාමාන්‍යයෙන් ඒ කාලේ ඉතින් තිබුණ හොඳම දේ ඇවිල්ලා අපිට මේ මොබයිල් ෆෝන් කියන දේ තිබුණේ නැහැ. ඉතින් අපේ දෙමව්පිය වුණත් අපි අපිට සෑහෙන්ද වගකීමක් බාර දීලා තිබුණා අපේ ජීවිත හසුරවන්න. ඉතින් හැමදේම කළා. සෙල්ලම් කළා, ඔට්ටු සෙල්ලම් කළා, ටීම් කැඩුවා, පාසල් වේදී ක්‍රීඩා කළා, අවශ්‍ය වෙලාවට පාඩම් කළා. අපිට සම්පූර්ණ අධ්‍යාපනයක්, ඒ කියන්නේ පොතට සීමා නොවෙච්ච අධ්‍යාපනයක් පාසල් අවදීදී ලැබුණා. ඒකෙන් අපිට මං හිතන්නේ අර කිසිම කෙනෙක් ඇවිල්ලා අපිට කැව්වේ නැහැ, පෙව්වේ නැහැ මේ දේවල් මේ කර යුතුයි, මෙහෙම තමයි ජීවිතය හැඩගස්වන්න ඕනේ කියන එක අපි අත්දැකීම් වලින් ඉගෙනගෙන ඊට පස්සේ ඒ අත්දැකීම් මත අපේ ජීවිතේ අපි හැඩගැස්සුවා. අපේ දෙමව්පියෝ නිතරම අපිත් එක්ක හිටියා, අපිට හුඟක් උදව් උපකාර කළා. මට හුඟක්ම තීරණ ගැනීමේදී මට උපකාරය වුණා. ඉතින් ඒ වගේ දේවල් තුලින් අපිට අර යම්කිසි විදිහක විනයක් අප තුළම ඇති කරගන්න ඕනේ කියන දේ ඉස්මතු වෙනවා. ඒත් එක්කම හොඳ අත්දැකීම් තියෙනවා, පරපුරුද්ද තියෙනවා. ඒ තුලින් ඔය නායකත්වය කියන දෙයට අවශ්‍ය කරන සාධක ඒ කාලය තුළදීම ලැබිලා තිබුණා. උසස් අධ්‍යාපනයෙන් පසුව රැකියාවක් තෝරා ගැනීමේදී මුලින්ම ඔබ යොමු වුණ ශාස්ත්‍රය මොකක්ද රැකියාවක් සඳහා? පාසල් අවධියේදී ඕලෙවල් විභාගයෙන් පස්සේ තීරණයක් අරන් තිබුණා. මම වාණිජ විෂය
විෂයන් හදාරනවා කියලා. ඉතින් ඒ වාණිජ විෂයන් හදාරන හුඟක් කෙනෙක්ගේ බලාපොරොත්තු ඇවිල්ලා ඝනකාධිකාරියෙකු වෙන්න. ඉතින් මගෙත් එවැනි අදහසක් තිබුණා. හීනයක් තිබුණා. හීනයක් තිබුණා. ඊට පස්සේ කොහොම හරි ඒ කාලේ තිබුණේ ICMA කියලා එක්සෑම් එකක්. ෆවුන්ඩේෂන් AB කියලා තිබුණා. ඊට පස්සේ ඔක මාරු වුණා. කොහොම හරි මම පළවෙනි සහ දෙවෙනි සේජස් ඉවරෙච්ච ගමන් දෙවෙනි සේජේ මම ෆේල් වුණා. ෆේල් වෙලා දෙවෙනි පාර්ටත් ගත්තම එක සබ්ජෙක්ට් එකක් අහන්න එපා සබ්ජෙක්ට් එක මොකද්ද කියලා. මේ අමාරුම සබ්ජෙක්ට්ස් මම පාස් වුණා. ලේසිම සබ්ජෙක්ට් එක දෙපාරක් ෆේල් වුණා. ඊට පස්සේ මම හිතුණා නෑ මම මේ එතකොට මම අලවි විධායක කෙනෙක් හැටියට සේව කර කර හිටියේ. මට තේරුණා මගේ තියෙන ඔය පෞරුෂත්වය වඩා ඔබින්නේ මිනිස්සු අතරට ගිහිල්ලා භාණ්ඩයක් විකුණනට වැඩිය අර සේවාවක් විකිනීම කියලා. ඒත් එක්කම එතකොට මම යූටර්න් එකක් ගැහුවා. ගහලා අලවිකරණ ක්ෂේත්‍රයට නැඹුරු වුණා. ඉතින් ඒක තමයි වෙනස් වීම. ඔබතුමාගේ ටර්න් පොයින්ට් එක එතනද? අනිවාර්යෙන් මෙතන. එතනදී මට තේරුණා එකවුන්ටන්ට්ස්ලා ගන්න කාධිකරු වගේ නෙමෙයි. අලවිකරවෙකු කියන්නේ මේ එක්සෑම්ස් වලින් ඉතාමත්ම පහසුම එක්සෑම් එක ඔය මාර්කටිං කියන එක්සෑම්ස්. හැබැයි ඉතින් ඔය මාර්කටිං එක්සෑම්ස් කරන ළමයි ගැන බලනකොට අපිට හොඳ මාර්කටියස්ලා දස දහස් ගණනක් ලංකාවේ තියෙන්න ඕන. ඉතින් ඒ වගේ නෙමෙයි. ඒකට වෙනම හුඟක් සාධක තියෙනවා, අකල්ප තියෙනවා. ඉතින් ඒත් එකවුන්ටන්ට්ස්ලා ගත්තොත් ඉතින් අර සාමාන්‍යයෙන් ලොකු ඕනම සමාගමකට එකවුන්ටන් ඝනකාධිකාරියෙක්ගෙන් විශාල සේවයක් ලැබෙනවා. සම්පත් ආරක්ෂා කරන්නේ ඒ හුඟක් වෙලාට ඒ ඝනකාධිකාරවරු. ඉතින් ඒ වුණාට ඒ ලැබෙන අඩිතාලම, ඒ කියන්නේ අධ්‍යාපනය හරහා ඝනකාධිකරණ වෘත්තිය සහ ඒ අධ්‍යාපනය හරහා ලැබෙන අඩිතාලම ඇති ඕනම කෙනෙක්ට ඝනකාධිකාරියෙක් වෙන්න, ඕනම කෙනෙක්ට අලුවේකරුවෙක් වෙන්න බෑ. ඒ අලුවේකරුවෙක්ට අලුවේකරුවෙක් වෙන්නට හැකියාවක් තමන් තුළ ධෛර්යයක් තියෙනවා නම් මට මේක කරන්න පුළුවන් කියලා ඒක මට ඇති වුණා. ඉතින් මං කෙලින්ම යූටර්න් එක ගැහුවා. ඔබතුමාට පොඩි හරි බයක් තිබුණ නැද්ද? AMW වගේ බහුජාතික සමාගමක ඉහළම නිලයට පැමිණීමේදී මේක අභියෝගයක් විදිහට ඔබතුමාට දැනුනේ නැද්ද? බයක් හිතට දැනුනේ නැද්ද? පොඩි බයක් දැනුණා. මොකද මේ තරම් විශාල සමාගමක නායකත්වය දරන්න 2100ක් සේවකයෝ ඉන්න සමාගම නායකත්වය දරනවා කියලා ඒ පැත්තෙන් හිතුවත් පොඩි බයක් තිබුණා. ඒ වුණාට මට මේ ඇක්ටිං රෝල් එකක් තිබුණා යම් කිසි කාලයක්. අර ට්‍රයල් ඇන්ඩ් එර කාර්යයක් තිබුණා. ඒකෙදී මම වැඩසටහනට ඔබතුමාට ආරාධනා කළේ ඒ කාලෙදී. අන්න හරි. ඒක මම මනුෂ්‍යකම පොඩ්ඩක් ඉන්නේ කියලා. ඒ කාලෙදී මට තේරුණා මට හොඳ ටීම් එකක් ඉන්නවා. ඉතින් මට තිබුණා ඒ බය නැතුව ගියා. දැන් ඔබතුමා කිව්වා මට හොඳ ටීම් එකක් ඉන්නවා කියලා. ඔබතුමා සහ ඔබතුමාගේ සාමාන්‍ය සේවකයන් අතර තියෙන සම්බන්ධතාව කොහොමද? මම හිතනවා ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් සම්බන්ධකමක් තියෙනවා කියලා. මොකද මම හරි විවෘතයි. ඒ කියන්නේ මේ දොර ඇරලා තියෙන ඕන වෙලාවක ඇවිල්ලා ඔබතුමා හම්බෙන්න පුළුවා. ඔටොමැටික් ලොක් එකක් තියෙන හින්දා දොර වැහෙනවා. ඒ වුණාට මම සාමාන්‍යයෙන් මගේ පළවෙනි නම භාවිතා කරන කෙනෙක්. ඕනම කෙනෙක්ට මට බ්‍රැන්ඩන් කියලා අමතන්න පුළුවන්. හුඟක් අය අමතන්නේ බ්‍රැන්ඩන් කියලා. සර් කියනවට කැමති නැහැ. ටිකක් අකමැති. ටිකක් නෙමෙයි අකමැති. එතකොට තමයි ওই පරදරේ හිටින්නේ. අර අපි අර යටත් විජිත භාවයකින්. එතකොට ඔබතුමා හිතන්නේ නැද්ද? ඔබතුමාට හිතෙන්නේ නැද්ද? සේවකයන් සහ ප්‍රධානියා අතර තියෙන පරතරය තියාගන්න ඕන කියලා කිසි විටක නෑ. ඉතින් අපි ඉපදෙනකොට හැම කෙනෙක්ම එක්කෙනයි. ඊට පස්සේ මේ ඔෆිස් එකෙන් එළියට ගියාට පස්සේ අපි හැම කෙනෙක්ම එකයි. ඔය එකම දේ ඇවිල්ලා ඔෆිස් එක වැඩ කරනකොට යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය මත යම් යම් සේවකයාට කළ යුතු වගකීමක් තියෙනවා. ඒ වගකීම මත එක එක තරාතිරම් හදලා තියෙනවා ඔෆිස් එක. ඒ හදලා තියෙන්නේ කෙනෙක්ගේ දක්ෂතාවය, පළපුරුද්ද, කළ යුතු
ඒ මත කළ යුතු සේවය ඒ මත යම් යම් වගකීම් බාර දීලා තියෙනවා. ඔය වගකීම් වලට සාපේක්ෂිතව තමයි මේ ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් කියන එක හදලා තියෙන්නේ. ඉතින් ඔය ස්ට්‍රක්චර් එක ඇත්තටම කොලකැලලක හදපු දෙයක්. ඊට පස්සේ ඉතින් අනිවාර්යයෙන්ම ඔෆිස් එක වැඩ කරනකොට යම්කිසි විනයක් තියෙන්න ඕනේ, වගකීම් තියෙනවා. ඒ මත ඒ ක්‍රමවේදයේ මත වැඩ කළාට මිසක් ඕක එළියට ගියාම කෙනෙක්ව පාරේ දැක්කම ඒක අදාළ නැහැ. එළියේදී අපි හැම කෙනෙක්ම එකයි. අද මම MD වෙන්න පුළුවන්, හෙට මම මොනවෙයිද දන්නේ. අද පහළ කොටසක ඉන්න කෙනෙක් මේ තව අවුරුද්දකින් දෙකකින් ඉහළම තත්ත්වයකට එන්න පුළුවන්. එතකොට වැදගත් වෙන්නේ අර මනුස්සකම කියන මිනිස්කම කියන දේනේ. ඇත්තට මගේ ෂේත් මම මගේ මේ අවුරුදු 30ක විතර කාල පරිච්ඡේදය තුළදී මගේ මේ අද මං ඇවිල්ලා ඉන්න තත්ත්වයට හුඟක්ම බලපාලා තියෙන මූලික දෙයක් ඇහුවොත් කියන්න පුළුවන් මේ මගේ නිහතමානිකම. ඉතින් ඒක ඇත්තට මම කියන එක හරි නැහැ. ඒක එන්නුනේ මේ මාත් එක්ක වැඩ කරන අයගෙන් ආශ්‍රය කරන අයගෙන්. ඒගොල්ලන්ගෙන් තමයි එන්න ඕනේ. ඒත් මම මේ කියන්නේ මේ මම මේ අහලා තියෙන දේවල්. අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙනවා. මට නම් වැදගත් වෙන්නේ මගේ තනතුර නෙමෙයි, මනුස්සකම. එහෙම කියන්නේ MW සමූහයේ ශ්‍රී ලංකා ශාඛාවේ කළමනාකාර අධ්‍යක්ෂ බ්‍රැන්ඩන් මොරිස් මහතා. අපි විරාමයට ප්‍රථම ඔබතුමාගේ ජීවිතය තුළ තියෙන අත්දැකීම් පිළිබඳව කතා බහ කරමින් හිටියේ. දැන් මම අහන්නට කැමති MW සමූහය කියන්නේ මා දන්නා පමණින් මෝටර රථ ශාස්ත්‍රයේ පමණක් ව්‍යාපාර තියෙන ආයතනයක් නෙමෙයි. ඊට එහා ගිය ව්‍යාපාර රසකට හිමිකම් කියනවා ඔබගේ මව් සමාගම. ශ්‍රී ලංකාව තුළ MW සමාගම ව්‍යාපාර විවිධාංගීකරණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැද්ද? දැනටමත් අවුරුදු 10ක් පරණ මුල්‍ය සමාගමක් අපිට තියෙනවා. තාමත්ම හොඳට පරිපාලනය කරන මුල්‍ය සමාගමක් තියෙනවා. MW සමාගමේ ආරම්භය ඇවිල්ලා නිෂ්පාදිත ටයර් නිෂ්පාදිත සමාගමක්. අපිට නිෂ්පාදිත සමාගමක් තියෙනවා. ඒත් එක්කම ඔබ පැවසුව ආකාරයෙන් මව් සමාගමේ ඒගොල්ලෝ නිරත වෙලා ඉන්නවා රියල් එස්ටේට් ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය, ඊට පස්සේ ඩිස්ට්‍රිබියුෂන් ක්ෂේත්‍රය, එතකොට අයිකියා, මාක්ස් ඇන් ස්පෙන්සර් වගේ වල ඩිස්ට්‍රිබියුෂන් හිමිකාරත්වයක් ඒ තියෙනවා. ඉතින් අනාගතයේදී අපේ අදහසක් තියෙනවා ලංකාවේ තියෙන අවශ්‍යතාවය මත තියෙන ෆැසිලිටීස් මත ඒ වගේ ඩයිවර්සිෆයි කරන්න. ඔබතුමාට ජාත්‍යන්තර අත්දැකීමක් තියෙනවා බොහොමයක්. ඔබතුමා ජාත්‍යන්තරය සමග වැඩ කළා තියෙනවා. ඔබතුමා ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පිළිබඳව දකින්නේ කොහොමද ජාත්‍යන්තරය හා සසඳන විට? ශ්‍රී ලංකා ශ්‍රම බලකායේ යම් කිසි විදියක දුර්වලකමක් ඇරෙන මම දකින්නේ කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය ටිකක් අඩුයි සාපේක්ෂිතව බලනකොට. විශේෂයෙන්ම අපි හුඟක් පුරුදු වෙලා තියෙනවා අර පරණ විදියට වැඩ කරන්න, පරණ දේවල් කරන්න, අටපහ ජොබ් අන්න වෙනස් වීම වලට වැඩිය රුචිකත්වයක් දක්වන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මේ අර තියෙන ප්‍රොඩක්ටිවිටි කියන එක අඩු වෙනවා. හුඟක්ම දැන් තමාට උපකාර වෙන්නට වුණත් ටෙක්නොලොජි එක තිබුණට හුඟක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ජාත්‍යන්තර ශ්‍රම බලකායක් එක්ක සංසන්දනය කරනකොට අපේ ඇයට දැනුම තියෙනවා. ඉන්ටෙලිජන්ස් කියන එක ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙනවා. ඇටිටියුඩ් එක කැපවීම පොඩ්ඩක් අඩුයි. ඒකට අපි මොකක් කරන්න ඕනද? ඉතින් අපි මං හිතන්නේ අපි අර හුඟක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න අය කියන වගේම අපේ මුළු එඩියුකේෂන් සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. අපි අර පටන් ගත්ත දවස් ඉඳන්ම මේ පොතට සීමා කරලා අයන්න අයන්න උගන්නලා ගණන් උගන්නලා අපි ඒ පැත්තට නැඹුරලා ඉන්නේ. ඉතින් පිට රටවල් වල
එහෙම නෙමෙයි ළම පොඩි ළමයිට පරිසරය ගැන උගන්වනවා රටේ අනාගතය ගැන උගන්වනවා රටේ තියෙන සීමිත සම්පත් ගැන උගන්වනවා ඔය ආරක්ෂා කරන්න ඕනේ කියන එක උගන්වනවා සතුන් ගැන සතුන් සිව්පාවන් ගැන උගන්වනවා ඒත් එක්කම ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා මේ ඒ කියන්නේ තමාගේ තියෙන අර උපතින් තියෙන සමහර දක්ෂතා ඉස්මතු කරන්න අවස්ථාව තියෙනවා අපේ ටිකක් වෙනස් නේ අපේ අර එක්ක ක්‍රිකටර් කෙනෙක් කරන්න හදනවා එහෙමත් නැත්නම් පහේ ශිෂ්‍යත්වයට හැඩගස්සනවා ඉතින් අපේ හුඟක් වෙලාවට කරන්නේ අර ළමයාගේ තියෙන දක්ෂතාවයන්ට පිටස්තරව ගිහිල්ලා අම්මට තාත්තට අවශ්‍ය කරන දේ ළමයා හැඩගස්සනේ අද කාලේ පොඩි ළමෙක් කියන්නේ මේ කොච්චර ප්‍රමාණයක් පොතපතට සීමා කරලා තියෙනවද අපේ කාලේ වගේ නෙමෙයි අපි ඉගෙන ගත්ත ඉස්කෝලේ විතරයි අපි අවුරුදු 3-4 ටියුෂන් ගියේ නැහැ අපේ ශිෂ්‍යත්වය අපි කළා පාස් වෙච්ච අය පාස් වුණා මං හිතන්නේ මං ශිෂ්‍යත්වය කළෙත් නැහැ ඒත් අපි අනිත් දේවල් වලට සිත යොමු කරපු හින්දා අපිට අවශ්‍ය කරන සහයෝගය අපේ දෙමව්පියන්ගෙන් ලැබුණ හින්දා හොඳ අඩිතාලමක් ඉස්කෝලෙන් ලැබුණ හින්දා සමාජය ආශ්‍රය කරපු හින්දා හැකියාව ලැබිලා තියෙනවා යම් කිසි තත්ත්වයකට එන්න. අපි දැනගෙන ඉන්න කැමති ඔබතුමා කොහොමද විවේකයේ ගත කරන්නේ? පවුල සමග කොහොමද ඒක ඔබතුමා යොදාගන්නේ විවේක කාලයේ? මම හරි ආසයි පවුල සමග විවේකයේ ගත කරන්න. මට මගේ වයිෆ් ගෙදර ඉන්නේ. එයා මුලින් වැඩ කළා. ඊට පස්සේ මගේ පුතා එපදුනාට පස්සේ ගෙදර ඉන්න තීරණය කළා. මට පුතෙක් ඉන්නවා. එයා දැනට ඉන්නේ අයර්ලන්තේ. පස්චාත් උපාධියක් කරලා දැන් අයර්ලන්තේ වැඩ කරනවා. මගේ දුව ලංකාවේ මේ උසස් පෙළ අධ්‍යාපනය මේ ගිය අගෝස්තු මාසේ කළා මේ ලංකාවේ සිලබස් එකෙන් කරලා හොඳ රිසල්ට්ස් ගත්තා. ඉතින් මම හරි කැමති මේ ඒගොල්ලොත් එක්ක ඔය තුන්දෙනාත් එක්ක මම මේ කාලය ගත කරන්න විශේෂයෙන් සෙන්සුරාදීරද මම හරි ආසයි නිදිය ගන්න ගෙදර ඉන්න වෙලාවක. ඒත් එක්කම මං හුඟක් දේවල් වලට හිත යොමු කරන්න ආසයි. සින්දු කියන්න ආසයි. පැදුරු පාටියක් තිබ්බොත් ගිහිල්ලා ස්ටේජ් එකේ නැගලා සින්දු කියන්න සින්දුවක් කියන්න ආසයි. ගිටාර එකක් ගහන්න ආසයි. පිහිනුම් කරන්න ආසයි. ජිම් එකට යන්න ආසයි. යාළුවොත් එක්ක එළියට යන්න ආසයි. හැමදේම බැලන්ස් කරලා කරනවා. ඒක තමයි වැදගත්කම. අපි තවත් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙමු. මම නිදා ගන්න කැමති ඒ වගේම සැහැල්ලුවෙන් ඉන්න කැමති පුද්ගලෙයි. එහෙම කියන්නේ AMW සමූහයේ ශ්‍රී ලංකා ශාඛාවේ කළමනාකාර අධ්‍යක්ෂ බ්‍රැන්ඩන් මොරිස් මහතා. අපි ඔබතුමාගෙන් දැනගැනීමට කැමති ඔබතුමාට දශක 3ක විතර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකම් තියෙන පුද්ගලෙක්. පරිණත පුද්ගලෙක්. ඔබතුමා හිතන ආකාරයට වර්තමානයේ වෙනකොට බොහෝ විට ව්‍යාපාර ආරම්භ වෙනවා හතු පිපෙනා වගේ. නමුත් ඒව ටික කාලෙකින් කඩා වැටෙනවා. මේකට හේතු වශයෙන් ඔබතුමා දකින්නේ මොනවද? මනෝජ් මම මුල්‍ය සමාගමක වැඩ කරලා තියෙනවා. මුල්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරලා තියෙනවා අවුරුදු 20කට වැඩිය. ඉතින් මම විවිධ වර්ගයේ විවිධ ආයෝජකයෝ එක්ක කියන්නේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝත් එක්ක වැඩ කරලා තියෙන හින්දා අත්දැකීම් ටිකක් තියෙනවා. ඒ ඔය අහපු ප්‍රශ්නෙට උත්තරය ඇවිල්ලා ඒගොල්ලෝ හරි දක්ෂයි ඒ කුඩා ව්‍යාපාරය මධ්‍යම පරිමාණ ව්‍යාපාරයේ දක්වා ගෙනියල්ලා ඒ ලෙවල් එකට ගේන්න අවශ්‍ය දක්ෂතාවයක් තියෙනවා. ඒ වුණාට ඊට පස්සේ ඔය ආයෝජනයයි අයිතිකාරත්වයයි කළමනාකාරීත්වයයි අතර ඕක දෙකක්. සමහර වෙලාවට හොඳ අයිතිකරුවෙක් හොඳ කළමනාකරුවෙක් වෙන්න පුළුවන්. හොඳ නායකයෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට හුඟක් වෙලාවට ඒ ආයෝජකයා හොඳම කළමනාකරුවෙක් වෙන්නේ නැහැ. එතකොට මේ හුඟක් අය තමාගේ ව්‍යාපාර ඉදිරියට ගෙනියන්න හොඳ පළපුරුදු තියෙන හැකියාවක් තියෙන කළමනාකරුවෝ ගන්නෙ නැහැ. සමහර අය ගන්නවා. ගත්තට ඒගොල්ලන්ට කළමනාකාරීත්ව කිරීමට ඉඩකඩ සලස්වන්නේ නැහැ. ගිහින් හැමදේටම ඇඟිලි ගහනවා මේ විදියට වෙන්න ඕනි කියලා. එතකොට හොඳ කළමනාකරුවෝ දමල ගහලා යනවා. ඉතින් අර
අපි ඔය යම්කිසි තත්ත්වයකට ව්‍යාපාරය ගෙනාවට පස්සේ කළමනාකාරීත්වයයි අයිතිකාරීත්වයයි දෙක කඩන්න ඕනේ. කඩලා අය අයිතිකාරයෝ බලන්න ඕනේ කළමනාකාරීත්වයට පරිපාලනය බාර දීලා, කළමනාකාරීත්වය බාර දීලා ඔවුන්ට යම් යම් KPIs කියලා කියන අපි ඉංග්‍රීසියෙන් මේ ඔබ්ජෙක්ටිව්ස් ටිකක් දීලා, අභියෝග ටිකක් ඔබ්ජෙක්ට්ස් ටිකක් දීලා ඊට පස්සේ ඒවා කරා ඔවුන් යනවද නැද්ද කියන එක මොනිටර් කරන එක විතරයි. යම් කිසි කෙනෙක් ආයෝජනයක් කළොත් ඒ ආයෝජනය ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා. තමාට ප්‍රතිලාභයක් ලැබෙනවා නම්, තමාගේ ආයතනය සුරක්ෂිතව තියෙනවා නම්, තමාගේ ආයතනයේ හැම අවුරුද්දෙම වර්ධනයක් වෙනවා නම්, තමා බලාපොරොත්තු වෙන දේ වෙනවා නම්, එතකොට කළමනාකාරීත්වයට ඉඩ දෙන්න ඕනේ. කළමනාකරණය කරන්න හුඟක් ව්‍යාපාර සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර එතනින් යහට නොයන්නට හේතු වෙලා තියෙන්නේ ඔය අයිතිකාරත්වය සහ කළමනාකාරීත්වය බදාගෙන තියාගන්න නිසා. ඕක හින්දා තමයි අපේ ඉතාමත්ම සුළු ව්‍යාපාර ප්‍රමාණයක් මහා පරිමාණ ව්‍යාපාර බවට පරිවර්තනය වෙන්නේ. මහා පරිමාණ ව්‍යාපාර වලට පරිවර්තනය වෙච්ච සමාගම් ගැන අද ගිහිල්ලා පරීක්ෂණයක් කළොත් අනිවාර්යයෙන්ම අපිට දකින්නට ලැබෙවි මේ කළමනාකාරීත්වයයි අයිතිකාරත්වයයි අතර හරි වෙනසක් ඇති කරලා අර අපේ ප්‍රොෆෙෂනල්ට ඉඩ දෙනවා බිස්නස් එක රන් කරන්න. ඔබතුමා තීන්දුව తీරන ගන්නේ කොහොමද? මම හුඟක් වෙලාවට තීන්දුව ගන්නේ මගේ ළඟින් ඉන්න ටීම් එක ගැන ගෙන් අදහස් විපරම් කරලා සහ මගේම අත්දැකීම් වලින් හුඟක් අර කන්සල්ටේටිව් කියලා අපි කියන්නේ කන්සල්ටේටිව්, පාටිසිපේටිව්, කොලබරේටිව් ඇහුම්කන් දීලා අන්තිමට මම හරි තීරණයට එළඹෙනවා ඔවුන්ගේ එකඟත්වය මත. එතකොට ඒ තීරණය ක්‍රියාත්මක කරන්න හරි ලේසි. මොකද අර ඉංග්‍රීසින් කියන්නේ අර බයින් ඉන්න එකක් තියෙනවා. අර හැම කෙනෙක්ගේම දායකත්වයක් ඒ තීරණයට තියෙන හින්දා ඒ තීරණයේ ක්‍රියාවට ගොඩනංවන්න හරි ලේසි. ඉතින් මම තීරණ ගන්නේ ඒකයි මගේ ශෛලිය. විශාල ව්‍යාපාරයක් කරගෙන යනකොට රටේ පවතින දේශපාලන ආර්ථික වටපිටාව ඔබගේ ව්‍යාපාරයට කොහොමද බලපාන්නේ මේක කරගෙන යාමට? ඍජුවම බලපානවා. ඉතාමත්ම වැදගත් සාධකයක් වෙන උදාහරණයක් වශයෙන් අපි නිරත වෙලා ඉන්නේ වාහන ආනයනය කරලා බෙදා හැරීමේ. ඕක තමයි අපේ ව්‍යාපාරය. ඉතින් රටේ තියෙන යම් යම් තීරණ, දේශපාලන තීරණ, ආර්ථික තීරණ අනිවාර්යයෙන්ම අපිට බලපාන උදාහරණ වශයෙන් බදු, ඍජු බදු පැටවීම, බදු අඩු කිරීම සහ ආනයනයට සම්බන්ධව යම් කිසි තීරණයක් ගත්තොත් විශේෂයෙන්ම මේ මෝටර් වාහන ක්ෂේත්‍රයට සහ මුල්‍ය ක්ෂේත්‍රයටත් අදාළ උදාහරණයක් වශයෙන් ණය ප්‍රමාණය රජයෙන් තීරණය කළොත් සීමා කරන්න ඕනේ කියලා. එතකොට ඕක අනිවාර්යයෙන්ම අපිට බලපානවා. මොකද අද හුඟක්ම අය ෆිනෑන්ස් එකක් අරගෙන, ලීසින් එකක් අරගෙන, බැංකුවෙන් ලෝන් එකක් අරන් තමයි හුඟක්ම වාහන වගේ දේවල් ගන්න. එතනින් සීමාවක් පැටවිච්ච ගමන් අපිට බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම අපේ වාහන ගෙන්වීම වගේ දෙයකට සීමාවක් පැනුණාම අපිට විතරක් නෙමෙයි, ඕක එතකොට බැංකු ක්ෂේත්‍රයට මේ මුල්‍ය සමාගම් ක්ෂේත්‍රයට ඍජුවම බලපානවා. තරුණ තරුණියන්ගේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ එකම සිහිනයක් තමයි කුඩා මෝටර් රථයක් ගැනීම. නමුත් කුඩා මෝටර් රථයක් ගන්න ගියත් විශාල මුදලක් දරන්නට සිදු වෙනවා. ඒක දරා ගන්නට අපහසුයි සාමාන්‍ය මිනිසෙකුට. දැන් ඔබතුමාලා වගේ ආයතනයක් තුලින් ජනතාවට සහන මිලට මෝටර් රථයක් ලබා දීමට වැඩ කටයුතු සම්පාදනය කරලා තියෙද? මනෝජ් තරඟකාරී වෙළඳපොළක ওই ප්‍රශ්නෙට ඍජුවම උත්තරයක් දෙන්න ටිකක් අමාරුයි. ඒ වුණාට අපි හුඟක් වෙලාවට අපි අවුරුදු 70 සමරනවා මේ වසරේදී. ඉතින් අවුරුදු 70ක් ව්‍යාපාර කටයුතු කරගෙන යනවා කියන්නේ යම්කිසි විශේෂත්වයක් තියෙන්න ඕන සමාගමකට.
රෙපියුටේෂන් කියන එක අපි හුඟක්ම අගය කරන දෙයක්, අපි හුඟක්ම පිළිපදින දෙයක් ඔය රෙපියුටේෂන් එක ආරක්ෂා කිරීම. ඉතින් අනිවාර්යයෙන්ම මුල්්‍යම වශයෙන් සහනයක් සමහර විට අපි හුඟක් අවස්ථාවල දෙන්න බලාපොරොත්තු වෙන යම්කිසි සාධාරණ මිලකට වාහනයක් විකිණීම තමයි අපේ අරමුණ. පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම තමයි අපේ අරමුණ. ඉතින් ඊට වඩා ඒ පාරිභෝගිකයාට වාහනයක් ගන්න තීරණය කරන අවස්ථාවේදී නොපෙනෙන විශාල වාසි රැසක් අපි අන්තර්ගත කරනවා අපි වාහනයක් විකුණනකොට. වගකීම, සුරක්ෂිතකම, ඔය වගේ දේවල්. ඉතින් ඇත්තටම අපි පාරිභෝගිකයාව අතාරින්නේ නැහැ. ඉතින් අපි ගෙන්නන්නේ බ්‍රෑන්ඩ් නිව් කියන වාහන. මීටර් රෙජස් කරපු මිනිමම් මයිලේජ් දුවපු ඒ වගේ වාහන නෙමෙයි. ඉතින් අපිට ඒ ගැරන්ටි එක දෙන්නේ වාහනේ නිෂ්පාදිත කරපු සමාගමෙන්මයි. ඉතින් අපි ඒ වගේ විශාල වගකීමක් දරලා තමයි ඒ වාහන පාරිභෝගිකයා අතර පත් වෙන්නේ. ඉතින් අපේ උදාහරණයක් වශයෙන් ඒ කාලේ අපි කිව්වේ මරුටිය කියලා. ඊට පස්සේ ඔක ඇල්ටෝ වුණා. අද බලන්න මේ කී දෙනෙක් ඇල්ටෝ පාවිච්චි කරනවද? කී දෙනෙක් මරුටි පාවිච්චි කරනවද? කී දෙනෙක් මරුටි පාවිච්චි පළවෙනි වතාවට මරුටියක් ගත්ත අය කී දෙනෙක් ඉන්නවද? මමත් පළවෙනි වතාවට ගත්තේ මරුටියක්. ඉතින් ඔබත් දන්නවා දැන් ඔබට පාවිච්චි කරන වෙන කාටද? ඉතින් ඔබට අර අඩිතාලම සකස් කරලා දීමේ හැකියාවක් අපිට තිබිලා තියෙනවා. තව අවුරුදු 5කින් හරි 10කින් හරි බ්‍රෑන්ඩන් මොරිස් AMW ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව කොතනට ගෙන යාමට බලාපොරොත්තු වෙනවද? AMW සමාගම හරහා අපේ ආයෝජකයන්ට හොඳ ප්‍රතිලාභයක් ලබලා දීලා මගේ සහෝදර සේවක සේවකයන්ට උන්ගේ ජීවන තත්ත්වය වැඩි කිරීමක් ඇති කරලා අපේ පරිසරය, අපේ ලංකාව ඉහළ තත්ත්වයකට ගේන්න දායක වෙන්න පුළුවන් නම් AMW සමාගම, ඒක තමයි මගේ බලාපොරොත්තුව. AMW සමාගම ගෙනියන්න. දැන් වැඩසටහන නරඹන තරුණ තරුණියන් හිතනවා ඇති මට බ්‍රෑන්ඩන් මොරිස් වගේ කෙනෙක් වීමට ඇත්නම් කියලා. ඔබතුමාට ඒ තරුණ තරුණියන්ට දීමට තියෙන උපදේශය මොකක්ද? අද අපි බැලුවොත් මිනිසුන් අතරේ තියෙන සම්බන්ධතාවය හුඟක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මුහුණට මුහුණ දීලා කතා කිරීම වගේ දේවල්. ඒකට අපේ ජීවන රටාවට සහ අපි වැඩ කරන අපි කරන රාජකාරියට උදව්වක් වශයෙන් මේ නිපද වෙලා තියෙන මේ සෙල්ෆෝන් එක අපි අද ප්‍රමුඛත්වය දෙනවා වැඩි, අවභාවිත කරනවා. අන්න හරි. අපි හුඟක් වෙලාවට අමතක කරනවා මේක අපිට උපකාරක යන්ත්‍රයක් මිසක් අත්‍යවශ්‍ය සහ නැතුවම බැරි යන්ත්‍රයක් නෙමෙයි කියන එක. ඉතින් අපි හුඟක් වෙලාවට අර අපේ සමාජයේ ආශ්‍රය මිනිසුන් එකට එක මුහුණලා කතා කිරීම, හමු වීම, ඒ වගේ දේවල් හුඟක්ම තියලා තියෙනවා. ඒත් එක්කම අපි හුඟක් ප්‍රායෝගික වශයෙන් අපිට ගන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ ඔය ට්‍රිප් එකක් යන්නේ එක නිකන් ගිහිල්ලා ඔය නිකන් එළියට ගිහිල්ලා ඉතින් පරිසරයේ සුන්දරත්වය මේ රස විඳින එක. ඔයගේ දේවල් අපි දැන් නැති කරගෙන තියෙනවා. අපි හුඟක් පුරුදු වෙලා තියෙනවා ඔය ඇබ්බැහි වෙන්න. ෆෝන් එකට මැබ්බැහි වෙන්න. ඒ තුලින් අපිට තේරෙන්නේ නැහැ අපිට ලොකු දෙයක් නැති වෙගෙන යනවා කියන එක. ඉතින් ඒක අවශ්‍යයි. මම ඒක අනවශ්‍යයි කියනවා නෙමෙයි ෆෝන්. අතුරු ප්‍රශ්නයක්. ඔබතුමාගේ දරුවන්ට ඔබතුමා ෆෝන් භාවිත කරනකොට අවවාද කරනවද? මගේ පුතාට ෆෝන් එකක් පාවිච්චි කරන්නට ලැබුණේ A-level කරාට පස්සේ ෆෝන් එකක් අරන් දුන්නේ. මගේ දුවට O-level එකකින් පස්සේ ෆෝන් එකක් බාර දුන්නට කිසිම සෝෂල් මීඩියා එකක ඉන්න යාට අවස්ථාවක් තිබුණේ, විශේෂයෙන් Facebook වගේ දෙයක. ඉතින් අදත් අපි හුඟක් වෙලාවට කතා කරනකොට එහෙම උදේට මම තේක බොනකොට මෑතක් වෙනකම් මගේ ළමයි දෙන්නත් අපිත් එක්ක ඉඳලා පැය භාගයක් විතර වල්පල් දොඩවල ඊයේ ගැන වෙච්ච දේවල්, අද වෙන දේවල් ගැන කතා කරලා
තමයි අපි සූදානම් වෙන්නේ වැඩට යන්න ඉස්කෝලෙට යන්න එහෙම. ඉතින් ඒකෙන් අපි හුඟක් වෙලාවට මේ අර අත්‍යවශ්‍ය කියන දේ මිනිස් මිනිස් සම්බදකම කියන එක අත්‍යවශ්‍ය දේ අපි නැඹුරුලා තින්නේ. ඉතින් මගේ ළමයි දෙන්නත් හුරු වෙලා තින්නේ ඒකට. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ එළියට ගියත් ෆෝන් අරන් යනවා. ඉතින් අර කලාතුරකින් තමයි කවුරු හරි කෙනෙක් ෆෝන් නැද්ද බලාගෙන ඉන්නේ කතා කරනකොට. නැත්තම් අපි අර මේ අවස්ථාව ඉහළම අන්දමින් භුක්ති විඳිනවා. ඉතින් මේ තරුණ අයට මට දෙන්න පුළුවන් අවවාදය ඇවිල්ලා මේ ෆෝන් එක මොකද අපි හැදුනේ ෆෝන් යුගයක නෙමෙයි. ඒත් අපි නැඹුරු වුණා ෆෝන් පාවිච්චි කරන්න. සෝෂල් මීඩියා එකයි ෆෝන් එක හරහා යම් යම් දේවල් කරන්න. දැන් අපි දැන් අර ටෙක්නොලොජි එක වෙනස් වෙන ටෙක්නොලොජි එකට අපි ඇඩැප්ට් වෙලා තියෙනවා. අපි කවදක්වත් හිතන්නේ නැරකයි අපි මේ ළඳේ ඉන්න ගෙම්බෝ වගේ ඕකට ඇඩ්ජස්ට් වෙන්න බැරි වෙයි, අපේ ළමයි ඕවට ඇඩ්ජස්ට් වෙයි හරින්නේ නැහැ. ඒ ආකාරයෙන් තමාට අර අධ්‍යාපනය කියන දෙයට වයස සීමාවක් නැහැ. අවුරුදු 70 80 වුණත් අධ්‍යාපනය කියන දේ ලබා ගන්න පුළුවන්. ඉතින් තරුණ අය යම්කිසි සැලැස්මක් යම්කිසි ඒගොල්ලෝ දැක්මක් හදා ගන්න ඕනේ ඒගොල්ලන්ට. ඒ දැක්මට අදාළ ක්‍රියාමාර්ගයක් සැලැස්මක් හදා ගන්න ඕනේ. ඒ සැලැස්ම මත ගමන් කරන්න ඕනේ. ඒ ගමන් කිරීමේදී සම්ප්‍රදායික වශයෙන් වැදගත් දේවල් කෙලෙහි අවධානය යොමු කරන්න ඕනේ. ඒකෙන් හොඳ සාරය උරා ගන්න ඕනේ. ඕකේ මිශ්‍රණයක් හොඳ ඇති කරගෙන තමයි අපි ඉදිරියට යන්න ඕනේ. එහෙම ගියොත් වරදින්නේ නැහැ හැම කරාට. ඔව්. බේනු ස්තුතියි අද අපහා සම්බන්ධ වීම පිළිබඳව. ස්තුතියි මනෝජ්. අද අපගේ වැඩසටහනේ කතා නායකයා බවට පත් වුණේ AMW සමූහයේ ශ්‍රී ලංකා ශාඛාවේ කරුණාකාර අධ්‍යක්ෂ බ්‍රැන්ඩන් මොරිස් මහතා. ලබන සතියේදී සුපුරුදු වේලාවට යලි හමු වුණ තෙක් ඔබට සුවදායී රාත්‍රියක්.